සිවර ගනිකාවෘතියක් කරගෙන ඉන්න එක පරේ තමයි ගලබොඩ. ගලබොඩ කියෙල කියන්නේ දංගාරාමේ ඉන්න අර පොඩි හාමුදුරුවේ කියාගන්න පාරයා. මේ පරය ඉතිහාසේ පුරාම කරලා තියනෙ පරවැඩ. බුදු හාමුදුරුවෝ කරන්න කියපු කිසමි දෙයක් නොකරන නොකරන්න කියපු හැමදයම කරන මේ ගලබොඩයා මේ වෙනකොට මේ රටට මහා විනාශයක් කරමින්ඉන්න. වෙනකොට හතේ හතබැදිලා නන්නත් තාරවලා ඉන්න මේරටේ බෞතරයක් දෙනා තාමත් තමන්ගේ දරුවන්ටවත් කන්න නොදී මාසයක් තිස්ස එකසු කරලා පන්සේ ලොකො හාම් දුරට දාන ගිහින් දෙන්නේ උන්නන්සේ ආධ්‍යමික සොය හයාගෙනයන නැත්තං ගමට නායකත්වය දෙෙන කෙනෙක් හැටියට සල කලා හැබැයි මේ වෙනකොට විශේෂයම මේ පන්සල ඇතුළේ සිද්ධ වෙන්නේ කාටවත් අදහ ගන්න බැඩරි තරං කූපා ඩිවැඩ අවුරදු තුන හතරකට පෙර. අපි ඔබට එලිකරා ගලබොඩයට බඩේ රැලිනැති කෑල්ලක් ගිහින්දුන්නාම විස පන්දාහත් දෙනපුරු දත්තිබනා. ඒ ගැනහින් දෙන අහිංසක ළමඇටන මේක දෙන්නේ පිම්පියට. හැබැයි දරුවයේ නැතම් මේ බඩේ රලිනැති නැත්තන් අර නවයෝුන් වගේ වයස ඉන්න දැරියක් ගිහිෙන් දුන්නට පස්සේ ගලබොඩයා ඒ ලැමෑට ඊට වඩ අස්සාල කනවා. මේ මෑතකදී. න පෙරහරෙන් පස්සේ ගනබොඩයට අලුත්ම කෑල්ලක් කාම්බුුණ. මෙ කෑල්ල ගිහින්දීල තියෙන්නේ. කුරුදුවත්ත ප්‍රදේශයේ ඉන්න එක්තර අත්තාරුණෙක්. එමන තම් ගනිකාවෘතියෙන් තම බඩගෝස්ත්‍රරය සපයගන්න එක්තරා පුද්ගලෙක්. හැබැයි මිනිහ පන්සලේ හොඳ දායකික්. ලොක හාමුදුරන්ගේ රචිකත්වය දැනගන හිටබුමේ පරයා, ලොකො හාම්දුරන්ට දුරකත නැමතුමදදීලා ගිහින් තියෙනවා. හාදුරුවනේ හොඳ කෑල්ලක්කිඉන්නවා දහටක් විතර වෙන්නේ ෆිල් දෙකට ඊය පෙරේද තමයි බැහැලතියෙන්නේ හාමුදුරුව කැමැතිනං මං ගෙනත් දෙන්නම් තාම හරියට ෆිල් දෙකේ වැඩ කරලනෑ හරියට කවුරුවත් අතගහපු නැති ජාතිය ගෙඩියක් කියලා. මෙ තරුණ පාවිච්චි කරල තියෙන හරිම වචනයේ ගෙඩිය කියන වච්චනේ. කෝමතක් මේ වෙෙලාවේ ගංගාරාමි ලොක්කට මේකත් එක්කම මදක් කිපුුණා. මද කිපිලා මිනිහත් දඩ බිඩි ාලා කලබෙල වෙලා. කියලා තියෙනවා කොල්ලො ඉක්මට ටරම්වරෙන් හැබැයි මෙ හතාමාරත් අටත් අතර ආවල් තැනට වරෙන් කිය. මිට්ොරි ලංකාවේ මේ වෙනකොට කොන්දේසි විිරහිතව ආණ්ඩුවේ රෙදිියප්පුල්ලන එක තැනත් තමයි දංගාරාමි. ඒ නිසා ගංගාරයමට කොන්දේසි විිරහිතව විශාල මුදල් කන්දරාවක් තියෙනවා. මේ මුදල් කන්දරාව පාවිච්චි කරන්නේ මෙන්න මේමගේ කුපාඩි වැඩවලට. ඉන් පස්සේ මේ තරුණයා දඩිබිඩි ගාලා ගෑනුලමයවත් අන්දගෙන පන්සලට ඇබිත් ගෙනත්දීලා හාමුදුරුවන්ට වැදල එනම් හාමුදුරණේ මංගිහින් එන්නන් කියලා පොඩ්ඩක් කලා ඇඹැරිලා තියෙනවා. ඉන් පන්සේ හාමුදුරුවෝ ඒ තරුණයට හැත්ත පන්දාහත්දීලා තියෙනවා. ඉන් පස්සේ ඒ හාමුදුරුවන්ට එ ගෙනපු තරුණය කියලා තියෙනවා අනේ හාමුදුරනේ හැත්ත පහට මේ වැඩේ කරන්න බෑ, පේනවනේද ගැඩිය ොහොඳයින. ඒකෙහිදා මට මීට වඩාගානක් ඕනේ අඩුම ගාන තව විශිපහ ඕනේ කියල්. මිට්ටුරනි හාමුදුරන්ට ප්‍රසිද්ධියෙ කුපාඩ පෙඩි කරන්න බෑ. ඒනිසා හොරෙන් කර කොට සාමානයෙන් කලුකඩ මිල තමයි ගෙවන්න සිද්ධ වෙන්නේ. ඉන් පසේ දෙන්නම හෙට්ටු කරලා හෙට්ටු කරලා. අවසානයේදී ගලබොඩය කියලා තියෙනවා. ඔහොම කරන එක හරිනෑනේද මල්ලි ඔයාම මීට ඉස්සල්ල මීට අවුරතු තුන හතරක ඩිස්සල්ල ගෙනත් දුන්නාම ගත්තේ විජිපා. දැං ඔයා එකක්ම ඉල්ලනවයි කියලා. ඉන් පස්සේ කොල්ල හිනා වෙලා කියලා තියෙනවා හාම්දුුවනේ අපි කන්නෙත් මේ කඩවල්ල වලින් බඩු අරගෙන මේක මංකරන්නේ ජීවත් වෙන්න එකක් බැරිනම්මං අරන් යන්නම් කියලා. ඉන් පස්සේ ලොක්කම එක තඩිබිඩි ගාලා එකදීලා ශේප් වෙලා තියෙනවා. මිත්තවරණී ගලබොඩය මේවිදිට පිම්පියට සල්ලි ෙව්වේ ඔබක් මමත් බොහොම අමාරුවෙන් පින් කටට දාන සල්ලි වලින් ගලබොඩියට විවිධාකාරය ආදායම් මාර්ගතියෙනවා. අපේ රටේන බහුතරයා කොන්ද විිරේහිත මෝඩ අයිංසක උපාසක අම්මලා මාසෙම කන්න නැතුව පන්සට ගිහිල්ලා පිංකැටේට සල්ලිධානම. තවත්තු පාසක මහත්තුරු සමහර වෙලාවට නිවන් යන්න හිතාගෙන තමන්ගේ හත්මුතු පරම්පරෑයමතියෙන දේවල් පන්සලට පූජා කරෙනවා. කොටිමල් ලංකාවේ හොන්දේසි බරහිතව ධාතු වෙනුවට, මැනි ප්‍රදර්ශනය කරන එකම පන්සල තියන්නේෙත් ඔතන. ඒනිසා මේ දළබොඩට සල්ලි පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඉන් පාසේ දළබොඩයා මේ අහිංසක කෙල්ල කාම්බරයට අරගෙන එලිවෙන කාන් රථී කෙලිය දිලා තියෙනවා. රතිීහිකලේ ඉදිල අවසානයේදී ඒත් තැරිය අරගෙනයන්න අර අතරමැද ආවට පස්සේ දළබොඩ කතා කරලා කියලා තියෙනවා මල්ලිය තාවවිනාඩි දහයක් පහළවක් කිටහන්. ඉක්මනටේකිව එවන්නන් කියලා.මිටෝරණ මේ ගලපොඩයට ආරක්ෂාව දෙන්න ආන්ඩුවෙන්දීපු ආරක්ෂකයොත් ඉන්නවා. අපේ ටැක්ස් මුදලින් මේ ආරක්ෂකයෝ මේ වගේ කුපාඩි වැඩවලට තමයි ආරක්ෂාව දෙන්නේ. ඉන් පස්සේ කොහොමිතත් ඒ ගෑනුලමයක් ටිකත් ඇහට කණට පේන සාමාන්‍යයෙන් අර මායං හොඳට දන්නත් කෙල්ලි. කියල තියෙනවා හාමුදුරණේ දැම්ම අයියා අන්න ඕනේ මම පොරන්දුනේ තුන්සරැයි දැන් හාමුදුරුවෝ හතර සරේකටත් වඩා හිටියා මටකීා හරි වැඩිපුරෝණේ කියලා. ඉන් පස්සේ ඒත් ළමයට හැටදාහත්දීලා තියෙනවා. තීල එළමය දඩිවිිටිගාල ඇඳගෙන එලියට එන්න හදනකොට අනේ නන්ගේ තවේක සරයක් ඉදලයමුයි කියලා තියනවා. එවෙලාවේ ග්‍යානුලමය බැකිවට පාසේ, ගලබොඩ ලොක්කා මේ ගෑනුලමට දනගහලබැඳලා අනේ නංගි තව එකසරයක් හිටහං මම තව විසිිපහත් දෙෙන් නංබට කියලා කොහම එතක් මිටෝර්ණ ගලබෙඩලා මෙන්න මේ විදියට තමයි ප්‍රතිීකෙල ඒදෙන්. මිටටෝර්ණ ගලබොඩලගේ පන්සෙලේ කියන බණවල එක කියන කාරණයක්ලු ඇස්මස් ස් දැන්දුුල්ලු ලෝකේ අහවල්ලකත් මාකච්ජද්ද කියන කාරණය. මිටටෝණනි මේ බදයට සල්ලි වලට ගලබොඩ ගෑනු ගන්නව වගේම? වටේපිටාව වෙන්න සමහර මෝඩ උපාසකයෝ තමන්ගේ ගෑනිනාවලා පන්සලට අරින සිරිතොකොත් තියෙනවා. උන් සමහරවිට මේක නොදෙන කරනොව වෙන්නටත් පුළුවන් සමහරට දැනගෙන කරනව වෙන්නටත් පුළුවන්. හැබැයි ප්‍රශ්නය මතු වෙන්නේ මේයක්කුන්ට මෙච්චර සල්ලි හම්බුුණේ කොහොමද කියන ප්‍රශ්නේ. පෞුගේ දවත්සල සේපාල ඇතුළට දාල තියෙන්නේ දනදා මාලිගාවේ කුපාඩි වැඩගෙන කතාකිරීම නිසා. හැබැයි අද වෙනකුටේලි වෙලා තියෙනවා? දළදාළ මානිිගාවේ දවස ආදායම ලක්ෂ විෂිපහක්කුතර පයිනවා මේ සල්ලි අයතාවිදියට භාවිතා කරනවයි කියන කාරණි. අන්නේ වගේම තමයි මේ බහුතරයක් ලොකු පන්සල්ලේ කියාගන්නේවාය ආදායම. ඔබදන්නවා ලංකාව ප්‍රසිද්ධය ඉන්නම ගොවි මහත්තෙක් සිවරදාගත්තු පරේක් පවතින හැම ආණ්ඩොකටම කඩයගිහිල්ලා හමුදාවේ කොල්ලො ගැනහිල්ලා උල්ලවවා කුඹරු හාලා ඒකත් බිස්නස්කක් කරගත්තුේෙක්. මේ වගේ පරයු ඉරිද්දිී මේරටේ මහනායකු කියාගන්නා එවුම් ඇස්පියාගෙන මොකුද දන්න ඇති තොත්ත බවාල වගේ තමයි ඉන්නේ. ඒ පෙරේ දඔබ දකින්නට ඇති මේරට ජනතාමතේට සම්පූර්ණයම විරුද්ධ වැඩ කටයුතු කරන රනිීල් විත්‍රම සිංහ දැක්තහම, මේරට කොහොමද මහනාය කළ ඇඹරුණේ කියන කාරණය. බිටූණී දවසින් දවස මේට බල්ලට යන්න බලපාලතිය එක හේතුවක් තමයි. අපේ මිනිස්සුත්තාමත් ගමඉන්න. පන්සලේ හාමුදුරුව පූජකයා එවගේම පූසාරයා මොනවගේ එකෙක්දැයි කියලා නොහිත උන් කියන ඕනෑම දෙයක් පිළි ගැනී. එනිසා තමයි දේශපාලත්නෝ කොන් දේසි විරහිතව හාමුදුරුවරුන්ටසාහ මේ පූජක එක් කොක්ක ගහලා දේශපාලනය කරන්න මේරටේ විදායයික වස්ථාදායි කදි කරන බලයහිමි ජනතාබෑටියට අපි අද කොන් දේසි විරහිතව මෙරට ඉන්න කාලකන්නේ පාලකයන්ගෙන් ගුටිකනවා ඒක වෙනස් කරගන්න නම් අපිශියල්ම දෙනා දෑස වියෘර්ත කරගත යුතු වෙනවා. ඒම නැතුව අන්ද භක්තිං යුතුව ම කියන හැම ගොන් කතාවම අපි විශ්වාස කරන්නට ගයෝගත් අනිවාර්රයෙන්ම සිද්ධවෙන්නේ ඔබෙත් මගෙත් විනාසේ. ඒනිසා මෙන්න මේ කාල කන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒගෙන දැක්මත්ති වෙන සමමාජ දේශපාලන කණ්ඩයමක් සමඟ අපිවේරුට මිත්‍රනි අධේයට ජගනහන නොැතුව පට සීපත් කරමින් මා ඔබෙන් සමගන්න. ඔබ සමට්ට ජය.